ඇත්තටම මේ විදිහට ඉන්නල වගා කිරීම සඳහා කොහොමද සුකුල්ලා බිම් සකස් කිරීම කටයුතු කරන්නේ මුලින්ම පොලව සකස් කරනවා කියන්නේ කඳු පළු ඉරනවා පළු ඉරලා ඉවර වෙලා කඳු අර වතුර බහින පැත්ත බලලා ඉවරලා ඒ කඳු දිග කඳු දෙකක් දානවා ඒ වතුර බහින ඊට පස්සේ පොලව වේරනවා වේරුණාට පස්සේ තමයි කඳු පස්ස දාලා ඉවර වෙලා කොළ මේ දඬු හිටවන්නේ අපි මේ මේ බීජ ලබා ගන්න අවස්ථාවේදී අස්වැන්න ලබා ගන්න කාලේදී වෙනම බීජාල වෙනම අරන් තියා ගන්නවා ඒ අරන් තියාගෙන කාල සීමාවදී එයාල වෙනම පාත්‍රෙට ඉඳනවා බීජාල පාත්‍රෙට ඉඳලා එහෙන් පඳුරු හැදෙනවා ඉන්නල පඳුරු හැදෙනාට පස්සේ නැවතත් ඒව මෙම කඳු වලම වගේ ඉඳනවා දියද්දක ප්‍රමාණය ඉඳලා ඊට පස්සේ තමයි මේ බිම් සකස් කරගෙන මේ කාල සීමාව හැදුනට පස්සේ මේ ගාන්ට වතුර සීමාව බලලා ඉඳන් ඕන සුසු කාලේ සීමාවේදී අපි අර කොළ කඩලා මේ කඳු ප්‍රමාණය තමන් අක්කරේ ද අක්කර භාගෙ දින්න ප්‍රමාණයට ඉඳ ගන්නවා මේක පෝෂක අවශ්‍යතාවයේ කොහොමද සපුරාගන්නේ අපි මේ වගාවට රසායනික පෝර යොදා ගන්න අතරදී කොම්පෝස්ට් පෝරත් යොදා ගන්නවා ඉතින්දී අපිට රසායනික පෝර ලබා ගද්දී MOP 22 කුත් යූරියා 8 කුත් TSP 22 කුත් ලබාගෙන විකුරුණි එකමාරක් විතර ප්‍රමාණයක් සකස ගන්න පුළුවන් ඒ අතරදී ප්‍රධාන හේතුවක් වෙනවා ගෙදර හදා ගන්න කොම්පෝස්ට් පෝර ටිකත් අපිට මේ කුකුල් පෝර භාවිතා කිරීමේදී ලොකු ලාභයක් ලැබෙනවා මොකද වටපණුව වැනි රෝගයක් මර්ධනය කරගන්න පුළුවන් එම කුකුල් පෝර එදීමේදී ඒ අවස්ථාව ඊට පස්සුව මේ 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 අපි මේ ඉන්නල වගාවෙන් පස්සුව ගොවිතැන් වගා කරද්දී අපිට තවත් පෝර ප්‍රමාණයක් අර මේ වගේන් ලබා ගන්න පුළුවන් ගොවිතැන්දී තවත් සාර්ථක භාවයක් ලබා ගන්න පුළුවන් ගොවිතැන් කරද්දී මුල් අවදීදීම පළවෙලට මූලික පද්ධති ශක්තිමත් වෙනවා ඒ අවස්ථාවේ මේ වල් පැලෑටි පාලනය කරන්නේ කොහොමද අපි වල් නාශක යොදන මේ පොළව තියෙන තනකොළ වලට අනිත් ඒවා පාත්ති වල තියෙනවා නෙලන්නේ අතින් නෙලනවා කියන්නේ අර අපේ ශ්‍රමය කියන්නේ අපේ පිටින් ශ්‍රමය ගන්න අපි ඔක්කොම අපේ ගෙදර වල කට්ටිය තමයි කරන්නේ අර කඳු උඩ පාත්ති උඩ තියෙනවා අතින් නෙලනවා උදැල්ලෙනුත් ඊට පස්සේ හූර්ලා අරන් අර ඇලි අල්ලනවා කඳු වල කොළ වලට දැන් ඉන්නල වගා කළ වෙල කොච්චර වියදමක් යනවද ඒ වගේම ඉන්නල කොච්චර ආදායමක් ලබා ගන්න පුළුවන්ද කියලා ඇත්තටම අක්කර වගේ ප්‍රමාණයකින් 80000ක් 90000ක් අතර වියදමක් යනවා ඒ අතරදී දැන් වෙළඳපොලේ මිල අනුව මෙම කාල සීමාවදී මාස 4මාරක් වෙනි කාල සීමාවකදී ලස්ස දෙකකම වෙන් ලස්ස දෙකමාරක් දෙයක් අතර අස්වැන්න ලබා ගන්න පුළුවන් අපිට ඒ මාස 4මාරක් වෙනි කෙටි කාලයක් තුළදී